නීති මේ අවසරයකින් තොරව ක්‍රියාත්මකම් ඇති මාළඹේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. 2008 වසරේ සිට ශ්‍රී ලාංකික ජනතාව සහ රාජ්‍ය ආයතන ගණනාවක් රවටමින් වංචාකාර ලෙස කටයුතු කරන මාළඹේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය හේවත් සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පිළිනොගන්නා බව වෛද්‍ය ආඥා පනතේ 19 ඒ වගන්ති යටතේ එම සභාවට පැවරී ඇති බලතල අනුව තීරණය කර තිබෙනවා. එම තීරණය 2015 සැප්තැම්බර් මාසේ 14 වෙනි දින ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර මේ වන විට මාසයක් ගත වී ඇතත් එම වෛද්‍ය උපාධිය විකුණන ආයතනයේ පිළිමත වර්තමාන ආණ්ඩුවේ ස්ථාවරය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. එබැවින් සයිටම් ආයතනයේ සුපුරුදු පරිදි අසරණ දෙමව්පියන් හා ශිෂ්‍යයන් රවට්ටමින් කටයුතු කරමින් තිබෙනවා. 2011 අගෝස්තු මාසයේ 30 දින එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අත්නෝමතිකව නිකුත් කළ ගැසට් පත්‍රයක් මගින් වෛද්‍ය උපාධිය ප්‍රදාන කිරීමේ අවස්ථාව සයිටම් ආයතනයට ලබා දීමෙන් පසු එවක සෞඛ්‍ය අමාත්‍යවරයා වූ වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිතුමා තමයි ඒ කාලේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව මගින් එම ආයතන මෙම ආයතනයේ වංචනික ස්වභාවයේ සාධක සහිත විල්දරව් කර තිබුණා. මා ගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වර්තමාන ජනාධිපතිතුමාගෙන් ඒ පත් කරන ලද කමිටු වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. ඒතොත් දැනගන්න පුළුවන් එදා සෞඛ්‍ය අමාත්‍යංශ ස්ථාවරය මොකද්ද කියලා. එහෙත් පසුගිය ආණ්ඩුවේ සම්පූර්ණ ආශිර්වාදය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ එම ආයතනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් හෝ ඇතුළත් වන සිටි ශිෂ්‍යයන්ට හා දෙමව්පියන්ට සාධාරණ ඉටුවීමක් හෝ සිදු වුණේ නැහැ. සිදුවේ සයිටම් ආයතනයේ වංචනික ස්වභාවය පෙන්වා දුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒ සමාජිකයිනු තර්ජන සහ වෙනත් විවිධ අඩත්තේටමට ලක්වීම පමණි. ඒ කාලේ මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් වුණා ඒ වෛද්‍ය සභාවේ නිලධාරි මහතුරුන්ට එල්ල කරලා දා තර්ජනයන් පිළිබඳව. එම තර්ජනයන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු වෙත් නැහැ. ජන ජීවිතවලට ආරක්ෂාව සඳහා පිහිටුව ඇති ස්වාධීන ආයතනයක් වන වෛද්‍ය සභාවකට තර්ජන එල්ල කළ ලෝකයේ එකම රට ලෙස අපේ රටේ නමට කළු පැල්ලමක් එක් කිරීමටත් පැවති ආණ්ඩුවේ හැසිරීම හේතු වුණා. 1978 එක්සත් ජාතික පක්ෂය රජය යටතේ ආරම්භ වූ අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය තවත් එක් අදියරක් ලෙස 2008 වසරේ මෙම ආයතනය ආරම්භ වුණා. ඊට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සෞඛ්‍ය අධ්‍යාපන ශාස්ත්‍රයේ වෘත්ති සමිති මාධ්‍යවේදීන් හා පොදු ජනතාව විවිධ අරගලවල නිරත වුණා. නමුත් ඒවාට සවන් නොදුන් පැවති ආණ්ඩුව සක්විති පන්නේ මෙම ව්‍යාපාරේ තවදුරටත් සිදු කරගෙන යාම සඳහා පූර්ණ දේශපාලන අනුග්‍රහය ලබා දුන්නා. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉතාමත් අත්නොමතික ලෙස විශ්වවිද්‍යාල පනත යටතේ තමාට හිමි බලතල අවභාවිතා කරමින් සයිටම් ආයතන වෙනුවෙන් ඉතාම නිර්ලජ්ජිත ලෙස පෙනී සිටියා. ඔහු 2011 8.30 වෙනි දින 30 දිනති අංක 1721 ඇලිර 10 දරන සහ 2013 අංක 923 දිනති අංක 1929 ඇලිර 36 යන අති විශේෂ ගැසට් පත්‍ර මගින් සයිටම් ආයතනයේ උපාධිය පිරිනමන ආයතනයක් ලෙස පිළිගත්තා. ඒ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ නිර්දේශයන් සම්පූර්ණ නොසලකා හරිමින් ගරු කථානායකතුමනි. සයිටම් ආයතනයේ නම් තම ආයතනයේ වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පිළිගන්නා බවට පුවත්පත්වල දැන්වීම පළ කරා. වෛද්‍ය සභාව විසින් නිර්දේශ ලබා දී තිබීදී 2009 පස්වෙනි මාසේ 10 වෙනිදා Sunday Times පුවත්පතින් 2009 6 වෙනි මාසේ 28 වෙනිදා Sunday Observer පුවත්පතෙත් මේවා පාලව වුණා. ආරම්භයේ සිට මහජනතාව නොමග යවීමට උත්සාහ කළා. ඒ නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍ය ආඥා පනත 105 පරිච්ඡේදය අනුව උක්ත ආයතනයේ වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන අධීක්ෂණය කිරීමට හෝ අනතුරුව ප්‍රදානය කරනු ලබන උපාධිය පිළිගැනීමට තමන්ට නෛතික විධිවිධාන නොමැති බව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම මරා ප්‍රකාශ කළා. වෛද්‍ය සභාවට කරු කථානායක සිද්ධ වුණා මෙම වෛද්‍ය උපාධිය කිසිසේත්ම ලංකාවේ පිළිගන්නේ නැහැ කියලා පුවත්පත් දැන්වීම පළ කරන්න. ලංකාදීප 2010 3/24 වෙනිදා පුවත්පතෙත් ඩේලි මිර 2010/2/22 පුවත්පතෙත් මේ දැන්වීම දෙක පළ කරලා තිබුණා කරු කථානායකතුමනි වෛද්‍ය සභාව විසින් මේ සයිටම් ආයතනය පිළිබඳව. කෙසේ නමුත් දිගින් දිගටම සයිටම් ආයතනය දැන්වීම පළ කරමින් තම ආයතනයේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පිළිගන්න ලද බව දිගින් දිගටම ප්‍රචාර කළා. එමගින් තමන් සතුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රුසියා මිත්‍රත්ව ශික්ෂණ රෝහල යනුවෙන් ශික්ෂණ රෝහලක් ඇති බවට ප්‍රචාර කරමින් දව මහජනතාව මුලා කරමින් සිටිනවා. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ
එම ආයතනයේ ලියාපදිංචි කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ඒ ආයතන ලියාපදිංචි කරලා තියෙන්නේ ආසියානු වෛද්‍ය හා තාක්ෂණ ආයතනයේ වෛද්‍ය නිවිල්පනාන්දු ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව රෝහල ලෙසයි එනිසා එතනත් නොමග යෙවීමක් කරා ගරු කතානායකතුනි මේ මාධ්‍ය දැන්වීම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මෙම රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පිළිගන්නේ නැහැ ඉඳන් මම දැනගන්න කැමති මෙම රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පිළිගත්තේ කවදද මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධි පාඨමාලාව සිසුන් 1000කට ආසන ප්‍රමාණය බඳවාගෙන තිබෙනවා. ඒ කියන්නේ ලක් MBBS වෛද්‍ය උපාධිය ලක්ෂ 120කට මිල කර ඇති අතර 2012 වසර වන විට සයිටම් ආයතනයේ ලාභය රුපියල් මිලියන 372කට ආසන මුදලක් වන බවද 2014 වන විට එහි ලාභය රුපියල් මිලියන 1265කටද ආසන බව දැනගන්න ලැබී තිබෙනවා සයිටම් ආයතනයේ වාර්තා අනුව. සයිටම් ආයතනයේ උපාධිය වෛද්‍ය ආඥාපනත අනුව ලියාපදිංචි කිරීම වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම පසුව පවා එම ආයතනයේ කූට ලෙස සිසුන් බදවා ගනිමින් මහ ජනතාව නොමග යමින් සිටිනවා. ලංකාවේ තියෙන එකම ආයතන කරු කතානායකතුමනි අවුරුද්දට දෙපාරක් දරුවෝ බදව ගන්නවා. ඕල ඒ ලෙවල් විභාගයේ තියෙන එක අවස්ථාවක්. හැබැයි මේ ආයතන දෙපාරක් දරුවෝ බදව ගන්නවා වන්තනක ලෙස ඒ දරුවන්ගේ මුදල් සොරාකන ආයතන බවට පත් වී තිබෙනවා. රටක වෛද්‍ය වෘත්තිකයන් බිහි කළ යුත්තේ මහ ජනතාවගේ සෞඛ්‍ය උසස්ත්වකින් පවත්වා ගැනීමේ පරම චේතනාවෙන් විනා හුදෙක් මිල මුදල් ඇති දෙමව්පියන්ගේ හෝ දේශපාලකයන්ගේ හෝ ව්‍යාපාරිකයන්ගේ හෝ පෞද්ගලික අවශ්‍යතා ඉටු කිරීමට නොවේ වෛද්‍ය වෘත්තියට අදාළ පුහුණුව හා බඳවා ගැනීම ආදී සියල්ල සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ පොදු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා එමගින් කොතෙක් දුරට ඉටු වේද යන පදනමයි ශිෂ්ට සම්පන්න සීල රටවල සිදුවන්නේ එයයි එමෙන්ම යම් ශිෂ්‍යයෙකුගේ උපාධි පාඨමාලාව තීරණය කළ යුත්තේ ඔහුගේ හෝ එහිගේ දක්ෂතාවය මත විනා අනෙකුත් සමාජ හෝ ආර්ථික සාධක මත නෙවෙයි उपाधार සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගේ ප්‍රමාණවත් පහසුකම් ලබා දී රට තුල රඳවා ගැනීමට මෑතක පැවති කිසිදු ආණ්ඩුව සමත්ුනේ නැහැ. පොදු ජනතාව විනින් වෛද්‍යවරුන්ගේ පුහුණුව ආචාර ධර්ම සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව වගකීම දරන නිල ආයතනය වන වෛද්‍ය සභාව සයිටම් ආයතන විසින් ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි බව පවසන්නේ එහි වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතින් ආ ගුණාත්මකභාවයේ වෛද්‍ය සභාවට පිළිගත හැකි මට්ටමකට නොපවතින බැවිනි. මේ අනුව පැහැදිලි වන්නේ වෛද්‍යවරුක සතු වීතු අවම මට්ටමේ දැනුම කුසලතාවය හෝ අධ්‍යක්ී සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවට ලබා දීමට එම ආයතන අසමත් වී ඇති බවයි වෛද්‍ය සභාව තම නිගමනය සෞඛ්‍ය අමාත්‍යරට යවයි ඇතිමුත් ආණ්ඩුවේ මේ සම්බන්ධ නිහඬ ප්‍රතිපත්ති නිසා තවදුරටත් සයිටම් ආයතනය තම වංචාව දිගටම කරගෙන යමින් තිබෙනවා එමගින් පැහැදිලි වන්නේ වර්තමාන ආණ්ඩුවද උක්ත ආයතනයේ වංචාවන් සඳහා අනියම් ආකාරයෙන් උදව් කරමින් සිටින බවට මහ ජනතාව තුළ බලවත් සැකයක් පවතිනවා මේ තත්ත්වය තුළ පැනනගින පහත ගැටළු වලට පිළිතුරු අදාළ අමාත්‍යවරයන් සභාවෙමයි තිබුණ ඇතයි අපේක්ෂා කරන ගරු කතානායකතුමනි පළවෙනි එක සයිටම් ආයතනය සම්බන්ධ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලැබී තිබේද එහි කරුණු පිළිබඳ අමාත්‍යවරයා මෙම සභාව දැනුවත් කරන්නේද වෛද්‍ය සභාවේ නිර්දේශ පිළිබඳ ආණ්ඩු ස්ථාවරේ කුමක්ද මොකද එම සභාවේ වාර්තාව මා සතු තිබෙනව ගරු කතානායකතුමනි වෛද්‍ය ආඥාපනතේ 19 වෙනි වගන්ති වලට විධිවිධාන අනුව වෛද්‍ය ආඥාපනත යට ලියාපදිංචි කළ නොහැකි උපාධිධාරීන් බිහි කරන සයිටම් ආයතනය නොපිළ ගැනීමට ක්‍රියා කරන්නේද උක්ත ආයතනයේ සායනික පුහුණුව ලැබීම සඳහා රජයේ රෝහල් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කර තිබේද ඒ කවර නිර්ණායක යටදීද සයිටම් ආයතනයේ හිමිකරුවන් ලවා ඒ ලියාපදිංචි ශිෂ්‍යයන්ට වන්දි මුදල් ලබා දීමටත් පාලන අධිකාරියට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන්නේද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ නොසලකාමින් හෝ අභිභවාහරිමින් හෝ ඊට අනියම් බලපෑම් කිරීම මගින් සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය පිළිගැනීමට ලක් කළොත් හෝ එම ශිෂ්‍යයන්ට මෙරටෝ විදේශක වෛද්‍ය වෘත්තියේ නිරත වීමට ඉඩ ලබා දී එමගින් යම් ජීවිත හානිය සිදු වොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධිය ඇති ජාත්‍යන්තර පිළිගැනීමට හානි සිදු වොත් ආණ්ඩුවේ පිළිබඳ වගකීම් බාර ගැනීමට සූදානම්ද 6 සයිටම් ආයතන විසින් තමන් සතු ශික්ෂණ රෝලක් ඇති බවට කරනු ලබන සාවද්‍ය ප්‍රචාරය නැවැත්වීමට එම ප්‍රචාරයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන්නේද කියලා ගරු එමතුමාගෙන් දැනගන්න කැමැති බොහොම ස්තුති ගරු කතානායකතුමනි මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව ගරු කතානායකතුමනි ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රශ්න වලට එකින් එක ලබා දෙන පිළිතුරු එක සයිටම් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
විසින් පත් කළ 2015 සැප්තැම්බර් 4 දින ඇති වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලැබී තිබේ. වෛද්‍ය සභාව විසින් පත් කළ සමාජිකයන් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවේ නිර්දේශය වන්නේ සයිටම් ආයතනයේ උපාධිධාරීන් ලියාපදිංචි කළ නොහැකි බවයි. ඒකට හේතු තුනක් දෙනවා. ඒ හේතු තුන යටතේ තමයි නැහැ කියන්නේ. වෛද්‍ය සභාවද එකී නිර්දේශයේ ලෙසම පිළිගෙන ඇති අතර එකී වාර්තාව 2015 9යි 25 වෙනි දින ඇති ලිපිය මගින් සයිටම් ආයතනය වෙත ඔවුන්ගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කර ඇත. සෞඛ්‍ය ලේකම් විසින් සයිටම් ආයතනය සමග පැවති සාකච්ඡාවේදීද වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ සයිටම් ආයතනයේ පවතින අඩුපාඩු පෙන්වා දී ඇත. එකී අඩුපාඩු සකස් කර ගැනීමට සහ සකස් කරගත නොහැකි අඩුපාඩු දක්වමින් ඒ සඳහා අමාත්‍යාංශ සහාය අවශ්‍ය නම් මේ අමාත්‍යවරයා වෙත දැනුම් දෙන ලෙස දන්වන ලදී. 2. දෙවැනි ප්‍රශ්නය සයිටම් ආයතනයේ සිසුන් ලියාපදිංචි කළ නොහැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිගමනයකට පැමිණ නොමැති අතර දැනට සයිටම් ආයතනයක් වශයෙන් පිළිගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වෛද්‍ය සභාව විසින් වෛද්‍ය ආඥා පනතේ 19 වෙනි වගන්ති 90 පරීක්ෂා කර බලා වාර්තාවක් ලබා දීම සඳහා කණ්ඩායමක් පත් කරන ලදී. එකී වාර්තාව 2015 සැප්තැම්බර් 25 වෙනි දිනතේ ලිපිය මගින් සයිටම් ආයතනය වෙත ඔවුන්ගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කරන ලද අතර ඒ සඳහා සයිටම් ආයතනය වෙතින් පිළිතුරක් ලැබී ඇති අතර එය මේ වෙනට අධ්‍යාපනය අධ්‍යයනය කරමින් පවතී. 3. වෛද්‍ය සිසුන් සඳහා අවශ්‍ය සායනික පුහුණුව ක්ලිනිකල් ට්‍රේනින් මෙම ආයතනය මගින් සපුරා ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මෙම ආයතනයේ සිසුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 208.12 දරන මූලික අයිතිවාසිකම් නඩුව පවරමින් සායනික පුහුණුව ඉල්ලා සිටින ලදී. එෙහිදී එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ප්‍රතිපත්තිමය වශයෙන් පුහුණුව සඳහා සහාය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වන බවත් එම හේතුව නිසා සයිටම් ආයතනයේ අනෙකුත් පිළිපැදිය යුතු නීති රීතිවලින් නිදහස් නොවන බවත් ගරු අධිකරණය වෙත දැනුම් දෙන ලදී. එකී කරුණු ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව පෙස්සම්කාර පාර්ශ්වය විසින් ඒ හා එක්කඟ වෙමින් ඔවුන් විසින් පවන ලද නඩුව ඉල්ලාස් කර ගන්නා ලදී. එනම් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය සුරක්ෂිත කිරීමේ අනු අරමුණෙන් සයිටම් ආයතනයේ සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ වූයේ මෙම ආයතනයේ බීවන උපාධිධාරීන්ද යම් දිනක සේවය සපයනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පොදු ජනතාව සඳහා වන බැවින් එම උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමයි. මේ අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය RM RR MLR සියඹලාගොඩ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් මහජන සෞඛ්‍ය සේවා 3 වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය සේවා වෛද්‍ය සරත් අමුණුගම නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් මහජන සෞඛ්‍ය සේවා 1 හා වෛද්‍ය අජිත් තෙන්නකෝන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියන් මහත්මාත්මින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව මගින් 2015 සැප්තැම්බර් 26 වෙනි දින සිය වාර්තාව ලබා දෙන ලදී. කෙසේ වෙතත් අදාළ නඩුවේදී දැන්ටමත් ගරු අධිකරණය වෙත එකඟ වූ පොරොන්දුව ඉටු කිරීමට නියමිතව ඇත. නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් මේ අතරතුර වෛද්‍ය සභාව මගින් පත් කළ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ලැබී ඇති අතර මෙම කමිටු වාර්තාව සහ අධිකරණ නියෝගය යන දෙකම වෙන වෙනම සලකා බැලීමට වඩා එම කරුණු දෙකම එක්ව ඉටු කර ගැනීමට කටයුතු කිරීම සුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතය විය. ඒට හේතුව වන්නේ වෛද්‍ය සභාව විසින්ද ඔවුන්ගේ සායනික පුහුණුව පිළිබඳව අඩුපාඩුව පිළිගෙන තිබීමයි. 4. මෙම කාර්ය ඉටු කිරීම මේ අමාත්‍යාංශ විශේෂ මතයට අදාළ නොවේ. 5. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ නොසලකා හරිමින් හෝ අභිභවා හරිමින් හෝ ඊට අනියම් බලපෑම් කිරීම මගින් සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය පිළිගැනීමට ලක් කළ හොත් හෝ එම ශිෂ්‍යයන්ට මෙරට හෝ විදේශගත වෛද්‍ය වෘත්තියේ නිරත වීමට ඉඩ ලබා දී එමගින් යම් ජීවිත හානියක් සිදු වොත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධියට ඇති ජාත්‍යන්තර පිළිගැනීමට හානි සිදු වොත් ආණ්ඩුවේ පිළිබඳ වගකීම් බාර ගැනීමට සිදුවන අවස්ථාවක් මේ වනතෙක් උදා වී නොමැත. 6. ශික්ෂණ රෝහලක් සතු වේ යුතු පහසුකම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ සතු නීති රීති කිසිවක් නොමැති අතර මේ වන විට ඒ සඳහා මාර්ගෝපදේශක සකසමින් පවතී. සයිටම් ආයතනය විසින් ශික්ෂණ රෝහල යන වචනේ භාවිත කළද පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ පනතේ අතතේ මෙම ආයතනයේ ලියාපදිංචිව ඇත්තේ සයිටම් හොස්පිටල් නමිනි.